පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ මෙන්ම කොවිඩ් ව්‍යසනය හේතුවෙන් වසර කිහිපයක් වෙසක් උත්සවයේ නිසි පරිදි සැමරීමට අවස්ථාව දා නොවුණු බැවින් මෙවර මහත් ශ්‍රද්ධාවෙන් මෙන්ම උත්කර්ෂවත් ලෙස වෙසක් උත්සවයේ සැමරීමට බෞද්ධ සදහවතුන් ක්‍රියා කරනු දක්නට ලැබුණා. බොහෝ බෞද්ධයින් වෙසක් පහන් කූඩු ඇතුළු වෙසක් සැරසිලි නිර්මාණය කිරීමට මේට දින කිහිපයකට පෙර සිටම පියවර ගත්තා. දිවයිනේ බොහෝ වෙහෙර විහාරස්ථානවල බෞද්ධ සදහවතුන් අද උදෑසන පෙහෙවස් සමාදන් වී වෙසක් පුන් පොහෝ දිනය සැමරීම ආරම්භයේ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ඊට අමතරව දිවයිනේ බොහෝ ප්‍රදේශවල විහාරස්ථාන ආශ්‍රිතව විවිධ ආගමික උත්සව සංවිධානය කර තිබුණා. මේ අතර මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය හලාවත කැබැල්ලෑව ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් ඊයේ සිට ආරම්භ වුණා. වෙසක් පහන් කූඩු ඇතුළු වෙසක් සැරසිලි රැසකින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සමන්විතයි. පැමිණෙන සදහවතුන් වෙනුවෙන් වෙසක් දන්සැල්ද සංවිධානය කර තිබෙනවා. වෙසක් උත්සවයේ නිමිත්තෙන් රටපුරා දන්සැල් සංවිධානය කර ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසුවේ දන්සැල් 7160ක් ලියාපදිංචි කර ඇති බවයි. එම දන්සැල් සෞඛ්‍ය ආරක්ෂිතව ලබා දීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමට සහ ඒවා පරීක්ෂාවට ලක් කිරීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පියවරගෙන තිබෙනවා. ඒ අනුව අද දහවල් සහ සවස් කාලයේ දන්සැල් පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්‍රියා කළේ මෙලෙසින්. මේ අතර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ නිමිත්තෙන් සිරකරුවන් 988 දෙනෙකුට ජනාධිපති විශේෂ සමාව ලබා දී ඔවුන් නිදහස් කර තිබෙනවා. ඒ අතර පිරිමි සිරකරුවන් 982 දෙනෙකු සහ කාන්තා සිරකරුවන් 6 දෙනෙකුද වනවා. අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්දනේක නායක මහතා පැවසුවේ දිවයිනේ සියලුම බන්ධනාගාර සිරකරුවන් නියෝජනය වන පරිදි මෙම ජනාධිපති විශේෂ සමාව හිමිව ඇති බවයි. මෙවර වෙසක් උත්සවයේ වෙනුවෙන් නිවාස මෙන්ම නගර ආශ්‍රිත ප්‍රදේශවල වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය කර ඇති අතර වෙසක් කලාප කිහිපයක්ම කොළඹ මෙන්ම පිටපළාත්වලත් සංවිධානය කර තිබෙනවා. බොහෝ ප්‍රදේශවල දරුවන් මෙන්ම වැඩිහිටියන්ද සහභාගී වූ වෙසක් සදැහැගී සම්දර්ශනද සංවිධානය කර තිබුණා. දර්ශනීය වෙසක් පහන් කුඩු සහ වෙසක් තොරණද කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මෙන්ම පිටපළාත් නගරවල මෙවර ඉදිරිපත් කර තිබෙන්නේ වසර කිහිපයකින් පසුව සමරන වෙසක් උත්සවය තවත් විචිත්‍රවත් කරමින්. වෙසක් සිරි නරඹන්න ගමන් කරන පිරිස ඉන්නව රාත්‍රි කාලයේ කීප දෙනා එකතු වෙලා පාපැදි වලින් විවිධ ප්‍රදේශවල සංචාරය කරනවා. ඒ නිසා ඔබව හඳුනාගත හැකි ආකාරයට යම් කිසි ආකාරයක ලුමිනස් ස්ටික් එකක් හරි සවි කළා තමගේ පාපැදිය ගමන් කරන්න එසේ නොමැතිව ගියොත් යම් කිසි ආකාරයක ඔබ අනතුරකට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම මාර්ගී ගමන් ගන්න අනිකුත් වාහනත් යම් අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. යතුරුපැදි විශේෂයෙන්ම රාත්‍රි කාලයේ ගමන් කිරීමේදී මාර්ගී ගමන් ගන්න මහජනතාව පිළිබඳ අවධානය කරන්න මහජනතාව ගමන් කරන මේ මාර්ගවල විශේෂයෙන් වෙසක් කලාප වගේ ප්‍රදේශවල ගමන් කරනකොට महाजनता अतरी ओंट हानियान आकार यदुर्पति गमन करवा।